ජයගමු ශ්‍රී ලංකා මගෙන් පටන් ගමු. අපිට ගමන් කරන්න වෙන දිසා, අපිට ගමන් කරන්න වෙන දිසාව තමයි අපේ රට වඩාත් හොඳම තැනක තියාගන්න පුළුවන් දිසා. රට ඕන තැනක පලයක් කියලා අපිට දේශපාලනය කරන්න බෑනේ. රට යහපත් කරන්න තමයි අපි හැම වෙලේම උත්සාහ කරලා තියෙන්නේ. 50-40 ගණන් වල එක්සත් ජාතික පක්ෂ කැරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙන්නේ ආරා මෙතනනේ. ඒක නිසා මේ පක්ෂ කැඩිලා බිඳිලා හැම වෙලේම තීරණ අරන් තියෙන්නේ ඒක නිසා. දැන් තමුන්නාංශලා අපිට කෙටියෙන් කියන්න තියෙන්නේ, අපි අභියෝගකට මූණ දෙනවා ඇති. කොහොමද අපි දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්ද හොයන්නේ? ඔන්න ගමේදී තියෙන ප්‍රශ්න නේද? අපි කොහොමද ආපහු රනිල් කියේ යන්නේ? අපි රනිල්ට බෑන්නනේ. තමුන්නාංශලාට එහෙම මානසික බාධා තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් අර ගන්නව දැන් අනුර කී කියන කට්ටියකුත් ඉන්නා. ඒගොල්ලෝ ඉස්සර එහෙම කිව්වේ නෑනේ නේද? දැන් සජිත් කීගේ කවුරු හරි යනවා නම් ඒගොල්ලෝ කලින් එහෙම කිව්වෙත් නෑ. එනිදි අපිට දැන් රනිල් කියන ප්‍රශ්නේ තියනවාද? දැන් අනුර කීගේ කවුරු හරි යනවා, ඒගොල්ලෝ අනුර කීගේ කියේ නෑනේ මීට කලින්. ඒගොල්ලෝ වෙන මොකක් හරි කීගේ කියේ. හරිද? ලොකුවට හිතන්න එපා තර්කානුකූලව අපිට තමයි මේ බාධා තියෙන්නේ කියලා. ඉස්සර අනුර කීකී කියන නැති කෙනෙක්ට දැන් අනුර කීකී යන්න පුළුවන් නම්, ඉස්සර සජිත් කීකී කියන නැති කෙනෙක්ට සජිත් කීකී යන්න පුළුවන් නම්, රනිල් කීකී කියාගෙන ගිය නොගිය අපිට රනිල් කියන්න බාධාවකුත් නැහැ. ඒක හරි සරලයි. අනිත් පැත්තේ ඇයි අපි රනිල් කියන්නේ? අපි දන්නවා මේ 2022 ඉඳලා මේ දක්වා මේ රටේ මේ ප්‍රශ්න ටික විසඳපු, අපේ ඇහැට දැකපු, ඇඟට දැනුණු නායකයා රනිල් වික්‍රමසිංහ. අපි දැකලා නැහැ අනිත් නායකයෝ කවුරුත් මේ අනි ප්‍රශ්නයක් නෙමෙයි කිසිම ප්‍රශ්නයක් විසඳන. ඉතාම අමාරු බැරෑරුම ප්‍රශ්න විසඳපු මනුස්සයා මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැද. අනිත් පැත්තෙන් රටේ ත්‍රස්තවාදයේ තියෙනලා ත්‍රස්තවාදයේ පරාජය කරා මහින්ද රාජපක්ෂ මැද. ඒක නිසා එතුමාට අදත් රටේ ගරු කරනවානේ කවුරු මොනවා කිව්වත් තිත් ඇත්ත ඒකනේ. එතුමාට ගෞරවයක් තියෙනවා. පොදු වෙන විවේචන පවුලට තියෙනමක එතුමා ගැන මිනිසුන්ගේ හැඟීමක් තියෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන අද අපිට තියෙන හැඟීම එන්නේ මේ රටේ මහා විනාශයක් වෙන්න කියලා. තමුන්නාසලා අද බංග්ලාදේශයේ දකින්නවානේ. වෙන මුකුත් යන්න එපා. බංග්ලාදේශය අද පාලම් වල එනවා, පාරේ නඩු අහනවා, යන්තම් අර තාවකාලික සමනය කිරීමක් කරගත්ත එක කොහොම නතර වේද කියන්න බෑ. නමුත් ඒ තත්ත්වෙට පත් වෙලා යන්න තිබුණු රට අනිත් පැත්තට හරවල දත්ත නායක. ඊගාවට එතුමා අපිට කොහොම පැහැදිලිව එතුමාගේ මල්ල අපි ලෙහලා බලලා ඉවරයි දැන් අවුරුදු දෙකක් තිස්සේ නේද? දනිත් මළු අපි ඔබ ඔබන ඉන්නේ හොඳද නරකද? හැබැයි මේක අපි ලිහලා බලලා වැඩ දැකලා වැඩ කරලා තව යන්න ඕනේ. එතුමා මේක මගට ගෙන ප්‍රශ්න විසඳලා ගෙනල්ලා තියෙනවා. ඇයි අපි දැන් මේක විසඳගෙන එන තැනින් ගලවලා වෙන කෙනෙක්ව හයි කරන්නේ? දනිත් අය කියන්නේ දැන් මෙයා නෙමෙයි මෙයා හොඳයි කියලා. මොනවා හරි වැඩක් කරගෙන ඉන්න මිනිහා හොඳ නෑ කියනවා, මුකුත්ම නොකරපෙක හොඳයි කියලා. ඒක අපේ රටේ එක්තරා විදිහක පොඩි මානසික රෝගයක්. එහෙම මානසික ලෙඩකුත් තියෙනවා. ඒකත් තේරුම් ගන්න. වැඩේ කරගෙන ඇහැට පේන්න යනකොට කියන නෑ මූණ මේ වෙන එකෙක් හොඳයි කියලා. ඌ කියලා පිස්සු නැටුවොත් එතනින් යට ඉස්සරහට යන්න බෑ. දැන් මේ වැඩක් කරගෙන පිළිවෙලට එන මිනිහව ගලවලා අපි දානෝ ඒකට වෙන කෙනෙක්. දාලා වැරදුනොත් මොකද කරන්නේ? අනිත් එක මේ සෝෂල් මීඩියා මං හිතන්නේ මෙතන ඉන්න වැඩ කරන තමුන්නාන්සලට වෙලාවක් තියෙනවද ෆෝන් එකේ කොටලා මැසේජ් එකක් දාන්න? වෙලාවක් තියෙනවා. හරි සරලයි. දැන් ෆෝන් එක දිහා අපි බලනවා. බැලුවට ඔවා කොට ලයිට් දදා ඉන්න බෑනේ. හැබැයි වැඩක් නොකර වෙනම ටීම් එකක් ඉන්න කිසිම වැඩක් නොකර ওই වැඩේ විතරක් කරන. හැබැයි මේ මිනිස්සු මේ රටේ ගැන කරන විග්‍රහය අරක හරි කියන එක මේක හරි කියන එක අපි පිළිගන්න ඕනේ. අපි ඒක ගැන පිළිගන්න උත්සාහ කරන්නේ. අපිටත් සමහර අයගේ ඒක පිළිගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ අය මුකුත් කරන්නේ
දැන් ගෙදර දරුවෙක් ෆෝන් එකක් අතේ තියාගෙනනකොට මේ අම්මලා හැමෝගෙම තාත්තක ඔළුව කැක්කුමයි නේද? ඔබ මොකද ඔක අතේ තියන් කරන්නේ? ඔබ මොකද ඔක අතේ තියන් කරන්නේ කියලා නෑනේ. ඔබට වැඩක් නැද්ද කියලා එහෙම අහන්නේ. එතකොට එහෙම කණ්ඩායමක් හැදිරෙන්නේ. ඒගොල්ලෝ මේ 100ක් 200ක් මොකක් හරි තමයි මෙතන තමයි. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. අපිට අවශ්‍යයි තමුන්නාසල එළියට බැහැලා හරියට කතා කරලා මේ ඡන්ද ව්‍යාපාරය කරන්න. අපි පැහැදිලි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ මේ ජනාධිපතිවරු අපේක්ෂකයා වගේම ඇයි අපි ජනාධිපති කරන්න කියන එක හරි පැහැදිලි. වෙන මේ වාක්‍ය රටා ප්‍රතිපත්ති ප්‍රකාශ වල ලියන්න දෙයක් නැහැ. 2022 ඉඳන් මේ දක්වා මේ රට ආරක්ෂා කරලා ස්ථාවර කරේ එතුමා. ඒක තමයි දැන් කරමින් යන්නේ. සිද්ධ වෙමින් තියෙන දේ වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශ වල ලියලා පියවනවා. නමුත් ඇත්ත යථාර්ථය අපේ ඇහැට පේන කතාව තියෙනවා. ඒ කතාව අරගෙන පාරට බැහැලා මේ සති දෙක තුන ඇතුළේ තමුන්නාන්සේට පුළුවන් මේක වෙනස් කරන්න. මේ දුර්මත අරයා හොඳයි මෙයා හොඳයි කිසිම තර්කයක් නැහැ හොඳයි කියන්නේ. හොඳයි කියන්නේ මොකක් හරි තර්කයක් තියෙන බෑ. දෙයනේ හොඳයි කියන්නේ මිනිහෙක්ගේ අපි කියමුකෝ පන්සිල් රකින්න නිසා හොඳයි කිව්වොත් එහෙම ඒක වෙන එකක්. වෙන මොන හරි කරුණ නිසා වරක් බොන්නේ නැහැ සිගරට් බොන්නේ නැහැ හරි හොඳයි කතා කරන්නේ ඔක්කොම වෙන ඒවා. ඒවා වෙන වෙන ඒවට අදාළයි. මිනිස් වශයෙන් හොඳයි. මෙතන ඉන්න ඔක්කොම එහෙම කරනවා නම් හොඳයි. හැබැයි රටක් කඩන් වැටිලා රටක් ගොඩ ගන්න රටක් ඉස්සරහට ගන්න තියෙන හොඳ වෙන එක. ඒ දැනුම ඥානය අවබෝධය සම්බන්ධකම් බුද්ධිය මේ ඔක්කොම අර හොඳ වැඩක් නැහැ. එතකොට පන්සිල් රකින්නවද? අර කුසිකරට් බොන්නේ නැද්ද? විනයක් තියෙනවද? හරි හොඳ ළමයා. සමහර විට ඉස්කෝලේ ඉන්න හරිම හොඳ ළමයා කියන ටීචර්. ඇයි හරිම හොඳ ළමයා කියන්නේ? ඌ සිල් ගත්තා වගේ පාඩුවේ ඉඳගෙන ඔළුව පාත් කරගෙන ඉන්නේ හරි හොඳ ළමයි. හැබැයි සමහර මුරණ්ඩු කොල්ලෝ ඉන්නවා. නේද? අපි ඉස්කෝලේ කාලේ ඕන තරම් තියෙන මුරණ්ඩු කොල්ලෝ ඉන්න උන් තමයි සමහර වැඩ කරගෙන මුළු ඔක්කොම ක්‍රීඩා තරඟ අරවා මෙවා දිනලා ඉස්කෝලේ ගොඩ දාගෙන ඉන්නේ. අර පැත්තක දක්ෂතාවයක් තියෙන සමහර. ඒ වගේ අපිට මේ ජනාධිපතිවරණයේ තමුන්නාසය කටවල් අරින්න වෙනවා. තමුන්නාසය තාම කටවල් වහගෙන ඉන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට අරින්න ගත්තේ රනිල් කියලා අපේ ජනාධිපති රනිල් කියලා මේ දවස් දෙක තුන. පොදු ජන පෙරමුණෙන් ආපු අපේ මැති අමතුරු කට අරින්න ගත්තේ මේ දවස් දෙක තුන. අද අපි ගමට ඇවිල්ලා කතා කරන්නේ අද මේ වගේ අද තමයි මේ පහුගිය සතියේ තමයි තුමගේ ඡන්ද ව්‍යාපාරේ පටන් ගත්තේ. ඉදිරි සති දෙක යනකොට අපි එතුමාව මේ රටේ ඉහළම ඡන්දවලි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කරනවා සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා යනකොට අපි අනිවාර්යයෙන් මම තමුන්නාසලට කියන කොහොමද වෙන්නේ කියලා ගිය මහමැතිවරණේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ජනාධිපතිවරණේ මහවැදියරණේ 2020 වෙනකොට ඡන්ද ලක්ෂ 4යි. පොඩ බලා ගන්න ගණන් ටික. මිත්‍යාවයි අපේ ඔළුවේ මේක හොඳයි කියලා අපි ගණන් වළලුත් මේක බලන්න එපා. සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිවරණේ 55ක් ගත්තා. 20 මහවැදියරණේ එතුමාට අඩු වුණා ලක්ෂ 24ට ඡන්ද. මේ ජනාධිපතිවරණේ ලක්ෂ මිලියන 17 1 කෝටි 70 ලක්ෂයකට වැඩිපුර ඡන්ද ලියාපදිංචි වෙලා තියෙනවා. අපි හිතනවා මේකෙන් ඡන්ද වැටෙන්නේ සාමාන්‍ය 1 කෝටි 40 ලක්ෂයක්. 150 ගන්න නම් ලක්ෂ 70ක් ඡන්ද උනා. හරිද? එතකොට අනුර දිසානායක මැතිතුමාගේ ඡන්ද පදනම් කතා කරන්නේ අපිට ඇහිලා ඒවා කචුකුචුකාරව වැඩි තමයි. ඡන්ද පදනම ලක්ෂ 4යි. ලක්ෂ 70ක් ගන්න නම් එතුමා ලක්ෂ 66ක් ඡන්ද එකතු කරන්න ඕන. අනුර දිසානායක ලක්ෂ 66ක් එකතු කරන්න ඕන ඡන්ද ලක්ෂ 70ක් ගන්න. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ඡන්ද අපි අන්තිමට දැක්කේ ලක්ෂ 27යි. එතුමා ලක්ෂ 70ක් එකතු කරන්න නම් කීයක් එකතු කරන්න ඕනේ? ලක්ෂ 43ක් එකතු කරන්න. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඡන්ද කොහොමද හොයන්නේ? එතුමා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා. ඉතින් අපි ගලවලා ගන්නවා ශ්‍රී ලංකාවෙන් පොහොට්ටුවෙන් මේ ඔක්කොගෙම ඡන්ද. අපි ගමුකෝ පොහොට්ටුව 69 ලක්ෂයනේ. දැන් മന്ത്രിවරු ඔක්කොම අපිත් එක්ක ඉන්නවා. අපි ලක්ෂ 50ක්මයි කියලා ලක්ෂ 20ක් ගමුකෝ. අපිට අවාසියට පට්ට අවාසියට හිතලා ලක්ෂ 20යි.
අපි ගමුකෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ඡන්දේ ඔක්කොම ලක්ෂ 17ක් අපි දෙමළ මුස්ලිම් ප්‍රදේශات එක ලක්ෂ 17ක් ඒක තිබුණ අපේ ඡන්ද 2018 වෙනකොට අපේ ඡන්ද බේස් එක අපි ලක්ෂ 10ක් ගමුකෝ ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයාට එතරම් ලක්ෂ 30ක් තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ 280ක් මහමැතිවර තිබුණ ඒක සතපය තුමා පාර්ලිමේන්තුව ආවේ දැන් ජනාධිපතිතුමා පද නමත් එක්කයි එතුමා පක්ෂය හදාගත්තු විදිහත් එක්ක අපි ලක්ෂ 5ක් එතන විතරක් පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා මොකද සාමාන්‍ය ජනාධිපති කෙනෙක් ඉන්නකොට පක්ෂයේ ඡන්ද වැඩිවීම සහ ඒ පක්ෂ ක්‍රියාකාරීත්වය වැඩි වෙලා තියෙනවා ලක්ෂ 5ක් තිබ්බොත් 35යි ලක්ෂ 35ක් එතන තියෙනවා දෙමළ මුස්ලිම් පක්ෂ අනිත් පුත්ති පක්ෂ බේරි ඔක්කොගෙම අපි එකතු කරපුවා ලක්ෂ 10ක් තියෙනවා එතුමාට නිර්පාක්ෂික පොදු අපේක්ෂක එතුමා වටේ එකතුලා ඉන්න බලවේගී ශක්තිය අපි ලක්ෂ 45ක් තිබ්බොත් දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කොට්ටේ තව තව හොයන්නේ ලක්ෂ 25යි අපි ළඟ තියෙන ඡන්ද මේවා අපේ පක්ෂවල පද නමේ තමුන්වහන්සේලාගේ තියෙන ඡන්ද ටික අපි ගෙනල්ලා දානවා නිර්පාක්ෂික පොදු අපේක්ෂක විදිහට එතුමා ළඟට තිබ්බම එතුමා දැනටත් ඉන්නේ අනුරෙන්නේ ලක්ෂ 4 ඡන්ද පදනම් වශයෙන් අපේ ඡන්ද පදනම් ටික තමයි අපි කිව්වේ සජිත් ප්‍රේමදාස පැතුමා ඉන්නේ 27 අපේ ඡන්ද පදනම් ඔක්කොම එකතු වුණාම රනිල් වික්‍රමසිංහ පැතුමා ඉන්නේ ඡන්ද ලක්ෂ 45ක් අතේ තියාගෙන ජයග්‍රහයි අපේක්ෂක විදිහට හරිද වැරදිද බොරුද මේ ගණන් මම බොරුවක් කියන්නේ ඔක්කොම ඔය Google එක තියලා ගහලා බලන්න මැතිවරණ සංඛ්‍යාලේ කරා කිසි ප්‍රශ්නයක් නැහැ අමුතිත් ඇත්ත මිත්‍යාවයි ඇත්තයි ඔක්කොම Google එකේ තියලා ගහලා ඕල්ලාග බලන්න පුළුවන් මේ ඡන්ද ගණන් එක ෆයිල් එක මොකද මැතිතුමා ලක්ෂ 45ක් ඡන්ද අතේ තියන් ඉන්නවා තමුන් ආන්සලා දැන් ගමේ කතා කරලා ඉතුරු ඡන්ද ටික වැඩි කරගන්න. ඒ වැඩි කරගන්න ඕනකම තියෙන්නේ තමුන්නාන්සලගේ අපේ පෞද්ගලික ප්‍රයෝජනයක් සඳහා නෙමෙයි මේ රටේ හෙට දවස වෙනුවෙන් බොරුව මිත්‍යාව වපුරන එක බොරු සෝබන කතා ඔක්කොම නවත්තලා ඇත්ත ප්‍රායෝගිකව මේ වැඩේ කරගෙන ඇවිල්ලා රට ස්ථාවර කරපු නායකයාට මෙතනින් එහාට ඉතුරු වැටික් කරන්න අපි තා බුද්ධිමත්ව තීරණය කරලා තමුන්නාන්සල අපි අද එතුමව ජයග්‍රහණ වෙනින් පෙළගස්සන්න. ඒක තමයි අපේ යුතුයකම. ඒක තමයි වගකීම. අපි එම බුද්ධිමත්ුනේ නැත්තම් මේ බොරු රැලි හදාගෙන එන රැලි වලට ගියොත් මේ රට අනාථ වෙලා යනවා. සම මේ 2030 වෙනකම් මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා තමයි අපේ පක්ෂවල මේ ඔක්කොම අතහැරලා අපි එතනට ආවේ. තමුන්නාන්සල බලන්න මේ පක්ෂවල ඔක්කොම අතහැරලා අපිට එන්න උනේ මේ රටත් එක්ක ඒ කියන්නේ මගේ පක්ෂ සියල්ල කුඩු වෙලා අඹරලා ආපස්සට ගියත් අපි මේ සියලුම දැන් අතහැරලා එක තැනකට ආවේ සියලු පක්ෂවට හැමෝටම හිතන්න වෙලා තියෙන්නේ රට මෙතනින් එහාට ගියොත් වැටෙනවද නැද්ද අපි මොකද කරන්න කි මේ සඳහා තමුන්නාසලා ඉත්‍යා බුද්ධිමත්ව තේරුම් අරගෙන අවශ්‍ය ඥානේ ශක්තිය උපදවගෙන බය නැතුව කට ඇරලා ගමේ කතා කරලා මේ ගමන ශක්තිමත් කරන්න